ආයුබෝවන් කියලා ඔයාලා හැම කෙනෙක්ම පිළිගන්නවා ICT ගුරුවරයා YouTube නාලිකාවට විශ්වය අතමුලක් කරගන්නට තොරතුරු හා සංවේදන තාක්ෂණය අත්‍යවශ්‍ය කාරණාවක් බව ඔබ මම දන්නා කාරණාවක්. සාමාන්‍ය පෙළ දුදරුවන්ගේ SBA ලකුණු එහෙමත් නැත්නම් පාසල් පාදක ඇගීම් වල ලකුණු ඔන්ලයින් ක්‍රමයට ඇතුළත් කිරීම සඳහා ඔබට දැන් අවස්ථාව ලබා දෙලා තියෙනවා. ඉතින් මෙවර මේ මාස 29 වෙනිදා ආරම්භ වන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම වතාවට මූණ දෙන සිසුන්ගේ SBA ලකුණු තමයි මේ සිස්ටම් එකට ඇතුළත් කළ යුත්තේ. ඉතින් අපි බලමු කොහොමද මේ SBA ලකුණු සිස්ටම් එකට ඇතුළත් කරන්නේ ඔන්ලයින් ක්‍රමයට කියලා. ඔබ මුලින්ම යන්න onlineexams.gov.lk/eic කියලා ඔබ සර්ච් කරන්න. ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එක. ඉතින් ඔබට පුළුවන් ඒ ලින්ක් එකෙන් SBA ලකුණු ඇතුළත් කිරීම සඳහා මේ පද්ධතියට පිවිසෙන්න. ඔබ මෙතනට එනවා මේ ලින්ක් එකෙන් ඇතුළත් වුණාට පස්සේ ඔබට මේ ඉන්ටර්ෆේස් එක ගොඩක් හුරු පුරුදුයි. මොකද මීට පෙර ඔබ සියලුම් දේවල් කරන්න මේ හරහා. ඉතින් මෙතනට ආවට පස්සේ ඔබේ පාසල් අංකය මෙතනින් ඔබ ඇතුළත් කරන්න. ඒ වගේම ඔබට දීලා තියෙන යූසර් නේම් එකත් මෙතනින් ඔබ ඇතුළත් කරන්න. පාස්වර්ඩ් එක සහ යූසර් නේම් එක මෙතන ස්කූල් කෝඩ් කියන්නේ ඔබේ පාසලේ අංකය පාස්වර්ඩ් එකත් ඔබට දීලා තියෙනවා. ඉතින් මෙතනට ඔබට ඇතුල් වෙන්න පුළුවන්. ඒ අනුව ඔබට මේ සිස්ටම් එකට දත්ත ඇතුළත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔබ ලොග් වුණාට පස්සේ මෙන්න මෙතන මේ ඉන්ටර්ෆේස් එකට එනවා. මෙතන පළවෙනිටම ඔබට දැක ගන්න පුළුවන් ජෙනරල් ඕලෙවල් එක්සමිනේෂන් 2023 මෙතන SPA මාක්ස් ඇතුළත් කරන්න. ඉතින් ඔබට යන්න පුළුවන් මෙන්න මෙතන ඉන්ස්ටිටියුෂන් කියන මෙන්න මේ ඉන්ස්ට්‍රක්ෂන් කියන මෙන්න මේ බටන් එකට ඔබට යන්න පුළුවන්. ඒ වගේම මේ ක්ලෝසින් ඩේට් එක විදිහට දාලා තියෙනවා 2023 5/25. අපි මේ ඉන්ස්ට්‍රක්ෂන් කියන බටන් එක ක්ලික් කරාම ඔබ මෙතනට එනවා. ඉතින් මෙතන ඔබට දීලා තියෙනවා මෙන්න මේ කොමන් ඉන්ස්ට්‍රක්ෂන් කියන එක ක්ලික් කරොත් ඔබට උපදෙස් මාලාව දීලා තියෙනවා. ඉතින් ඒක ඔබ අධ්‍යයනය කරන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මෙහි සඳහන් වෙනවා ප්‍රථම වතාවට ඉදිරිපත් වන දරුදරියන්ගේ අපොස සාමාන්‍ය පෙළ මෙවර 2022-23 ප්‍රථම වතාවට ඉදිරිපත් වන දරුදරියන්ගේ SPA ලකුණු තමයි ඇතුළත් කරන්නේ. ඔබ දන්නවා වාර 5කට පාසල් වාර 5කට SPA අවස්ථා 5ක් තමයි ඇතුළත් කරන්නේ. ඉතින් එතෙන්දී එක ඇගීමකට ලකුණු 20 ගානේ ඔබ දන්නවා ලබා දෙනවා. ඉතින් වාර 5ට ලකුණු එතකොට 100න් ලබා දෙන්නේ. අන්නේ 100න් ලබා දෙන මුළු ලකුණු තමයි අපි බෙදන්නේ නැතුව එහෙම ඇතුළත් කරන්න අවශ්‍ය කරන්නේ. මෙතන මේ විස්තරය ඔබට දාලා තියෙනවා ඒ අධ්‍යයනය කරන්න. ඉතින් ඔබ මෙතෙන්ට ආවට පස්සේ නෙක්ස්ට් කරන්න පුළුවන්. මෙතන නෙක්ස්ට් කරාට පස්සේ ඔබට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන ඔබට දීලා තියෙනවා ඔබේ අවධානයට කියලා පළමුවරට විභාගයට පෙනී සිටින අයදුම් කරුවන්ගේ නම් ඇතුළත් නොතිබීම, නම් ඇතුළත් තිබුණද පළමුවරට පෙනී සිටින අයදුම් කරුවන් නොවීම. මෙන්න මෙහෙම තියෙනවා නම් ඔබ චෙක් කරලා බලන්න පුළුවන්. ඒ නම් වල ඔබ පළමුවරට ඇතුළත් කරන ළමුන්ගේ නම් තිබුණාට ඒවා ඔවුන්ගේ නොවෙන්න පුළුවන් සමහරට. එසේ නැති වුණත් ඔවුන් පළමුවතාවට පිනි සිටින දරුවන්ගේ නම් ඇතුළත් නොවෙන්න පුළුවන්. ඔබට ඒ සියල්ලක්ම එඩිට් කරන්න පුළුවන් මෙන්න මෙතන මේ තියෙන ලින්ක් එකෙන් ගිහින්. ඊට පස්සේ ඔබ එඩිට් කරලා ඒවා මෙන්න මෙතන ඊමේල් එකක් තියෙනවා. ඒ ඊමේල් එකට යොමු කරන්න කියලා මෙතන ඔබට මැසේජ් එකක් තියෙනවා. එයත් ඔබට මතක් කරනවා. ඉතින් ඔබ මෙතනට ආවට පස්සේ ඔබට දකින්න පුළුවන් ඔබ ඇතුළත් කරලා තියෙන සිසුන්ගේ අදාළ ලිස්ට් එක මෙතන ඔබට පෙන්눔 කරනවා. ඉතින් මේ වගේ තමයි ඔබ චෙක් කරලා බලන්න පුළුවන් අදාළ දේවල්. ඉතින් ඔබ මෙතනට ආවට පස්සේ දැන් අපි SPA ලකුණු ඔබ ඇතුළත් කරන්න ඕනේ. ඇතුළත් කිරීම සඳහා මෙන්න මේ
එක් සිසුන් ඉදිරියේ තියෙන එඩිට් කියන බටන් එක ඔබ ක්ලික් කරන්න ඕනි. මම දැන් එඩිට් කියන බටන් එක මෙහෙම ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඒ ළමයාට අදාළව පේජ් එක මෙතනින් ඕපන් වෙනවා. ඉතින් මේ සබ්ජෙක්ට් ඉදිරියේ මෙතන තියෙන SB marks කියලා දාලා. ඉතින් මෙන්න මේ අදාළ marks තමයි ඔබ සම්පූර්ණ කළ යුතු වන්නේ. දැන් මෙතන තියෙන බුඩිසිම් කියලා අපි දන්නවා මේ හැම විෂයකටම එක් වාරයකට එක් ඇගේම බැගින් වාර 5ක් සඳහා ඇගේම් 5ක් අවශ්‍ය කරනවා. ඒ ඇගේම් 5ට ලකුණු එක් ඇගේමකට 20 ගානේ ඇගේම් 5ට ලකුණු 100ක් මුළු ලකුණු 100න් තමයි දෙන්නේ. අන්න ඒ 100න් එන මුළු ලකුණු ගාන තමයි ඔබ මෙතනට ඇතුළත් කළ යුතු වන්නේ. ඉතින් මේ ආකාරයට සෑම ශිෂ්‍යෙක්ම ශිෂ්‍යෙක්ගේම page එකට ගිහින් මේ විදිහට ඇතුළත් කරන්න වෙනවා එක් එක් ශිෂ්‍යයාගෙන් ශිෂ්‍යයාට. ඊට පස්සේ ඔබට පුළුවන් මේ ශිෂ්‍යයන්ගේ ලකුණු ඇතුළත් කරලා අවසන් වුණාට පස්සේ ඔබට මෙන්න මෙතන තියෙනවා download SV form කියලා. මෙන්න මේ form එකකින් ඔබට පුළුවන් ඇතුළත් කරපු sheet එක download කරගන්න පුළුවන්. මෙතනින් ඔබට bulk upload එකක් කරන්නත් පුළුවන්. මෙතන download SV form කියන එකට ඔබ යන්න fill කරලා අවසන් වුණාට පස්සුව. මම මෙතනින් යනවා. මෙතනට ගියාට පස්සේ ඔබට පේනවා මෙතන එක් එක් විෂයට අදාළව download PDF එකක් දෙනවා. මෙතන තියෙන බුලිසීම් මෙතන තියෙන විෂයන් ටික ඔක්කොම තියෙනවා. ඉතින් මේවා හැම එකක්ම ඔබ fill කරලා download කරන්න. ඊට කලින් download කරන්න එපා. fill කරලා ඉවර වෙලා ඔබ මෙතනින් download කරන්න. අපි එක sample එකක් බලමු. මේ විදිහට download button එක දුන්නට පස්සේ මෙන්න මේ වාගේ page එකක් විෂය එක් එක් විෂයන් වලට අනුව විෂයෙන් විෂයට download වෙනවා. ඉතින් මේ වගේ ඔබට දකින්න ලැබෙනවා මෙන්න මෙතන තමයි marks කියන එක ඔබට fill කරාට පස්සේ මේවා සම්පූර්ණ වෙලා ඔබට පවති. ඊට පස්සේ තමයි ඔබ ඒක download කරගන්න ඕනේ. මෙය දත්ත මේ ඇතුළත් කරපු marks check කරන්න ඕනේ. විදුහල්පතිතුමා sign කරන්න ඕනේ. සයින් කරලා පාසල තුල තබා ගන්න විභාග දෙපාර්තමේන්තුව යම් ආකාරයකින් මේවා ඉල්ලුවොත් ඔබට ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන නිසා කිසිසේත්ම ඔබ විභාග දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් නැතුව පෝස්ට් කරලා යවන්න අවශ්‍ය කරන්නේ නැහැ. පාසලේ සුරක්ෂිතව තබා ගන්න. ඉතින් මේ විදිහට සෑම විෂයකින් විෂයකටම ඩවුන්ලෝඩ් කරගෙන ඔබ තියාගන්න මේවා කියන ඉල්ලීම නැවතත් ඔබට කරමින් ඔබට ස්තුතිවන්ත වෙනවා. මේ වීඩියෝ එකකින් ඔබට යම් කිසි මඟ පෙන්වීමක් ලැබුණා නම් ඒ තමයි මා බලාපොරොත්තු වන එකම දේ. එමනම් බොහොම ස්තුතියි.